සුබ දවසක් ඔයාලා හැමෝටම යුවතිරිපි YouTube channel එකට හැමදාම වගේ ගොඩක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙනවා මට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණු copy paste pack එක හදා ගන්න විදිය. ඉතින් කලින් වීඩියෝ වලින් මම ඔයාලට කියලා දුන්න copy paste pack එක හදා ගන්න විදිය මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ මගේ channel එකට අලුතින් එකතු වෙලා ඉන්න කට්ටියට copy paste pack එක හදා ගන්න විදිය හරියටම එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා රතුපාටින් තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට පුළුවන් මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකට notification එකක් විදියට ගෙන්න ගන්න. අපි එහෙනම් බලමු face pack එක හදා ගන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම ප්‍රධාන වශයෙන් මම මේකට කෝපි තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම කහ කුඩු ගෙදර උයන්න ගන්න කහ තේ හැඳි එකක්. මේ තියෙන යෝගට් යෝගට් වලින් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. යෝගට් වලින් මුදු කිරි භාවිතා කරන්නත් පුළුවන් ඔයාලට මේකට. ඉතින් මේ අමුද්‍රව්‍ය තුන යොදාගෙන තමයි face pack එක හදාගන්නේ. ඊට පස්සේ හොඳින් කලවම් කරගන්නයි තියෙන්නේ. හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්. හරිම ලේසි වලට මේක ඕනම වෙලාවක හදාගෙන භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි face pack එකක් මූණට භාවිතා කරන්නේ සුදු වෙන්න විතරක් නෙමෙයි, සමට හොඳ පෝෂණයක් ලබා දෙන්න, මැරුණු සම ඉවත් කරගන්න, මූණට හොඳ ප්‍රාණවත් ගතියක් ලබා ගන්න, ඒ වගේම තමයි මූණේ තියෙන අනවශ්‍ය විස බීජ ඉවත් කරගන්න. ඉතින් ඔය කියපු හේතු නිසා තමයි අපි මූණට face pack එකක් භාවිතා කරන්නේ. කලින් මේ face pack එක හදාගන්න විදිය මම ඔයාලට කියලා දුන්නා. ඉතින් ගොඩාක් අය හොඳ ප්‍රතිඵල ලබාගෙන තිබුණා. හැබැයි සමහර අයගේ මූණ රතු පාට බිබිලි වගේක් දාලා තිබ්බ කිව්වා. ඉතින් ඇත්තටම බය වෙන්න දෙයක් නැමේ. එහෙම වෙන්නේ අපි මේකට කහ කුඩු භාවිතා කරන නිසා. කහ කියන්නේ විස බීජ නාශකයක්. ඉතින් අපේ මූණේ අනවශ්‍ය විස බීජ තියෙනවා නම් ඒවා ඉවත් වෙලා යන නිසා තමයි මූණේ චූටි චූටි බිබිලි දාන්නේ. ඒ නිසා බය වෙන්න එපා. ඉතින් දිගටම මේක භාවිතා කරන ඔයාලට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඇප්ලයි කරගන්න විදියත් මම ඔයාලට වීඩියෝ එකේදී කියලා දෙනවා. හොඳින් මූණ පිරිසිදු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට බ්‍රෂ් එකක් ආධාරයෙන් මූණ ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මූණ විතරක් නෙමෙයි බෙල්ල පිටුපස මේ තැන්වල තාලේප කරන්න. ඉතින් මේ කෝපි පැක් එක භාවිතා කරන නිසා ඔයාගේ මූණේ තියෙන මැරුණ සම ඉවත් වෙනවා. ඒ වගේම තමයි මූණට හොඳ ප්‍රාණවත් ගතියක් ලැබෙනවා. ඒ වගේම තමයි හරිම ඉක්මනින් මූණ පැහැපත් වෙනවා. මේ දේවල් මම ඔයාලට බය නැතුව කියලා දෙන්නේ මම ප්‍රතිඵල ලබාගත්තු නිසා. ඒ නිසා ඔයාලට පුළුවන් කිසිම බයක් නැතුව භාවිතා කරන්න. මේ දේවල් වල ඔයාලට කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ. මේ විදිහට ඇප්ලයි කරලා විනාඩි 15ක් මම ඉන්නවා. ඉතින් දැන් ඔයාලට පේන ඇති මේ තියෙන්නේ මම face pack එක මූණෙන් ඉවත් කරාට පස්සේ හොඳ පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මේ වගේම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ face pack එක භාවිතා කරලා. එහෙනම් ඉතින් පරක්කු නොවේ ඔයා අදම මේ විදියට face pack එක භාවිතා කරලා බලන්න හොඳම ප්‍රතිඵලය ලබා ගන්න. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට අරගෙන එන්නම්. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.